රජවරුන්ට තහනම් නැති අපිට තහනම් වැලන්ටයින් ඩේ එක ඒ කාලෙක වෙයිමයි 2012 2013 උපුල්ශාන්ත සන්නස් කියලා තමයි මේක පටන් ගත්තේ පුරෝගාමියා රත්තරන් වැස්ස කියලා තමයි ඒකට නම් කරලා තිබුණේ මහරගම යූත් එකේ තමයි තිබුණේ අපි එතකොට එක්ස් කණ්ඩායම තිබුණා පුවත්පත් තිබුණා මැගසින්ස් තිබුණා අපි ඒවා දේවත්වයෙන් සලකගෙන හිටියේ අපේ නායකයෝ විදිහට හිටියේ දීප්ති කුමාර් ගුණරත්නලා ඒ වගේම ධම්ම දිසානායක නිර්මාණ රංජිත් දේවසිරි කල්යාණන්ද පෙරලා ඒගොල්ලෝ ලියනවා ඒගොල්ලෝ ඕකට ගියා අපි ගියා ඒකේ දාලා තිබුණ සංග්‍රහය මෙහෙම දෙයක් තියෙනවා කියලා මහරගම යූත් එකට එතකොට සේපාල අමරසිංහ සුදුරැවිලි දාලා තින් ඒ මිනිස්සුත් හිටියා මිනිස්සු නෙමෙයි ටොප් කොල්ලා ඒ කාලේ ඉතින් මේ मेके वेचे पिंगुतुंक दिन पिंगुतु मंकोल पिंगुतुंक मे हम सेट बेलू मेक गेलपिंड मेकड़ हेन आंची अदल विहारमादेवी हिन्न को टीनेज को सैट शिल्पवरण कल मे मौ मे मे वैलंटाइन डे गव पतर मे ओ नैके वैलंटाइन डे प्योर दिन तीनों कांता दिन तीनों इक दिन तीनो मऊर दिन तीनों सौख्य दिन तीनो सभ्यत्र दिनो परस दिन तीनो नमु මේ ආදරයට දින උන්නේ ආදරයට 365 දවසම ආදරය කරන්න ඕන කියලා. එමයි කිව්වේ ඉතින්. ඉතින් අපි ප්‍රේමය කියන එක මොකද්ද? බොහොම උත්තරීතර දෙයක්. එතකොට නන්දාමාලිගේ සින්දුවක් තිබුණා මේ ප්‍රේමේ නම් රාගයෙන් තොරයි කියලා. නන්දාමාලි කියන ප්‍රේමේ නම් රාගයෙන් තොර සඳේලියස්සේ අචින්තයි පාරිශුද්ධයි සුරම්මයි කියලා කියවන්නේ නන්දාමාලි. මතකද මේක? ඉතින් ඒකට ඒක දිගටම දැම්ම මේ සින්දුව. ඉතින් ඒ කටින්ම කියනවා මේ අර කුසුම මොකටද ලංවි රොන් ගන්න බැරි කුසුම මොටද ලංවි රොන් ගන්න බැරි මොකද වාට මතකද ඔයගලන්ට මතකද එක්කුව සෛර මොටද දිය දෝතක් ගන්න බැරි මට සින්දු කියන්න බෑ ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි දැස මොටද සිතු දේ දැක ගන්න බැරි කුසුම මොටද ලංවි රොන් ගන්න බැරි කොහොමයි කිව්වේ අර කඩමන්ඩියේ දොල අයිනේ නුඹ නුඹ නුඹව පෙනී කියලා තින්නේ නැවතත් බලනවා මට මතක නැහැ නැවතත් බලනවා මොහොතක් කොහොම හරි අනි ඒ වගේ තමයි තින්නේ හැබැයි ඒක ව්‍යංගාර්ථය කියන්නේ මොකද්ද ඉඟි කරන්නේ මොකද්ද මේ කායික ඇසුර අර මේ කියන්නේ ශුංගාර රසයේ සම්බෝයය ගන්නේ දීකරබයා පුරුෂයෙකුත් පුරුෂයෙක්ගේ ලියකකේ සිතේ ඇතිවන ස්පර්ශ ලෝලය සම්බෝගෙන් තමයි කෙලවර වෙන්නේ ඒක මේක ඉතමත් මේ සුනිල් ආරියරත්න අපේ මහා මහත් මහදිරුතුමානි කියන්නේ අපේ මහා අදිරුතුමානි කියන්නේ නන්දාමාලිගේ භාව ප්‍රකාශන හඬ. ඉතින් ඒකෙන් මම තමයි යන තව එකක් එනවා ඔබයි රම්ම සඳ මඩල ඝනහන්දකාරය කියලා. කොහමද ඝනහන්දකාරට රංග මඩල? ඒ කටින් කියන විදිහ ඒගොල්ලන්ට ඥානක් නැහැ. හැබැයි කන්නුණු නාම කබරගා තලව යත් කරගෙන කියන්නේ. හැබැයි ඒ කාලේ ගත්තොත් දැන් මේ 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 කාලේ දැන් 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 ඉතින් වෙනස් දැන් කාලේ වෙනස් තාලේ වෙනස් දැන් දැන් මේගොල්ලෝ දැන් සමරනවා දැන් කමල් ගුණරත්න දැන් සමරනවා ආරක්ෂක ලේකම් දෙයනේ ඒ වගේම සද්දා ටීවී එකේ අපේ ඉන්න කිරිබත් ගොඩ ඥානানন্দ හමුදුරෝ යා ඔය ලක් මොකද විරු FM එකයි ඔය වැලිමඩ සද්දා සීල හමුදුරෝ ඉතින් යත් සමරනවා යා තමයි කිව්වේ යාද කොයිද මන්දනේ වැඩතුන සමා වෙන්න ඕන යා තමයි කිව්වේ ගෑනුන්ගේ ඇඟ දකින්න එපා පුතා සෙක්ස් කරනකොට ඇඟ බලන්න එපා මරු ගලවන්නේ ඒ කියන්නේ ඉස්සර නම් එහෙම තමයි ඉස්සර කාලේ ගෙවල් වල මේ අර ඔබ හොදරම් වෙනන 28 ෆිල්ම් එකේ දැන් බැදලා ඒගොල්ලෝ හනිමුන් යනවා අපේ ලොකු අයියා මහේන්ද්‍ර පෙරරයි සේමනිද්ද මල් ගොඩයි යන්නේ කොහෙදද ගෙදරම තමයි අර බාත් මේ බාත්รูම් නැහැ ඒ කාලේ ලින්දෙන් නාලා බාත්รูම් එකේ කතන්දර ගොත් වෙනවා හරි ලස්සන එක බාත්รูම් එකේ අඳින්න ඕන රෙදි ඇඳලා අයියෝ බලනවා මාමණ්ඩියා බලන්න ඕන ෆිල්ම් එකක් ඒක ඉතින් මේ දැන් මං කියාගෙන ආවේ දැන් ඒගොල්ලෝ නාලා ගෙදර ඇවිල්ලා ඩගේ ලිඳෙන් නාලා ගෙදර ඇවිල්ලා බුදිය ගන්නවා කුප්පියට ෆුක් ගාලා නිවලා බුදිය ගන්නකොට එහා පැත්තේ කසිප්පු බොනවා කට්ටිය මගුල් ගෙදර ඉවරලා ඉතින් අර ලනු ඇඳේ තියෙන ලනු ඇඳේ චරස්පරස් ගාන කියලා වැදුරට ආවා වැදුරට ඇවිල්ලා සෙක්ස් කරා ඉතින් ඇඟ දෙකලේ නැහැ කොහොම හරි ඒ චිත්‍රපටයේ තියෙන මරණයක් ගැන සේමනි මැරිලා එම්බාම් කරන දවසේ තමයි රෙද්ද උස්සලා බලුවන් පස්සේ තමයි තියෙන්නේ යකෝ මගේ ගෑණි ගෑඟ මෙච්චර ලස්සනද කියලා අන්න චිත්‍රපටි මේ චිත්‍රපටි නෙමෙයි මේ සත්‍ය සිදුවීම් ලංකාවේ මොකද ඒ කාලේ සෙක්ස් කිව්වා මොකද්ද සෙක්ස් කිව්වාම ඇඳට යනවා බෙඩ්ෂීට් එක පෙරව ගන්නවා ලයිට් එක ඔෆ් කරනවා ලයිට් ඒ කාලේ ලයිට් ඔෆ් කරන කුප්පියර ගෙව්ව පිඹට හා 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 ගෑවා ඉවරයි සෙක්ස් කොම රසේ නෑ දැන් රසේ කියන එක දැන් ආවේ මොකද්ද දැන් මේ ආවේ ඔක්කොම මේ ග්‍රූ ෆිල්ම්ස් වලින් ආවේ හැබැයි දැන් නෙමෙයි ඉස්සරත් හොඳ රස වින්දා අපේ අර නිසිවන උයන ඉඟසුඟ ගත හැකි මිටින නිසිපුලුලු කුල රිය සකයුරු තිසරතන දුටු රණ ලියමි රූ සිරයුත් මෙපුරගෙන ඇසපිය හෙලෙන පමණින් නොදෙගිනි දෙවගෙන
නොවේති දෙවගෙන ඉතින් එහෙම කිව්වේ කවුද ඉතින් අපේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ඒ කිව්වට අපි දාන්න ඕන රම්පවුන් කටේ හාමුදුරුවන්ට ඉතින් ඒ තරම් හොඳ සාහිත්‍යයක් තියෙනවා දැන් මොකද සෙක්ස් කිව්වහම බයයි බුදු අම්මෝ කියනවා දන්නේ නැහැ කියනවා දන්නේ නැහැ අපි දන්නේ නැහැ බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි එහෙම කියනවා වෙවුලනවා හැබැයි කීමුන්ට තමයි සෙක්ස් වැඩිම තියෙන්නේ අර අවුරුදු 15 කාන්තාවට अंतिम बुध सरना सेक्स को हम मुद्रण का नया निश्चर अतिपुन तमाय पारण मरा किया हो तमाय दंग इतिं आदरे युगे युवराय दंग में एक खिल्लो दान नो दे इस पास से दंग सुदत दम युवराय करना से निजाला तिवराय दंग एक अंदर युवराय वेरुलु वेरुलु ऐटा दीला लाऊकर पुकाल युवराय दंग कसकसा ऐटा सर्वत काले युवराय दंग දැන් තියෙන්නේ නාගදංකාරක උළු කැලලගේ කතාව. ඔන්න අත්‍තර. හරියට නිකන් කැමරාව ගහලා තිනවා ගමට. ගමට කැමරාව හයි කරලා තිනවා සද්දා සූර්ය මන් දන්නේ මංගල. ඉතින් එයා කියනවා මේ දැන් උළු කැලලගෙන් උළු කැලල කියන්නේ අර කුකුල් බබා. අර කියන්නේ මට නමත් මතක නැහැ ඒවා ඕන නැහැ ඉතින්. දැන් ජනප්‍රිය වුණාම ඔයා බඳිනවද කියලා අහනවා. ඔව් මං ජනප්‍රිය වුණාම කසාද බඳිනවා. මගේ පස්සෙන් කෝටිපති ව්‍යාපාරික වෙනවා. මම මොඩල් කෙනෙක්. මං ජනප්‍රිය නිලියක්. එහෙමද කියන්නේ? ඒගොල්ලෝ එන්නේ සල්ලි විසි කර කර එන්නේ කෝටිපති ව්‍යාපාරිකව මං ගාවට. ඉතින් රතනේ අහනවා කොහමද ඔය ඔක්කොමල බැඳගන්නේ? මම ඔක්කොමල බැඳගන්නවා. කොහමද ඔය බැඳගන්නේ? මම එකෙක් බඳිනවා. එයා මං ඩියෝස් කරනවා. මගේ කලා කටයුතු වලට එයා මේ කැමති නැහැ කියලා කියනවා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාව ඩියෝස් කරනවා මම. දෙවෙනි එක්කෙනාව ඩියෝස් කරන්නේ කොහමද? යා මගේ මේ අනියම් සම්බන්ධතාව තියෙනවනේ යාට. යා අග්‍රේ අනියම් සම්බන්ධතාව තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා දැන් තුන්වෙනි එක්කෙනා කියනවා මේ යා මාව සැක කරනවා. මාව සැක කරනවා. ඉතින් මගේට සැක කරාම මට බෑ මට සයිකෝසියා ආයා දන්නේ නැහැ ඒක ගන්න ඉතින්. මට තියෙනවා හරි ස්ට්‍රෙස්. ඉතින් ඒ නිසා මම යාව ඩියෝස් කරනවා. එහෙම තමයි ඇත්ත 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 කාන්තාව වහම තමයි ගම්වල එහෙම නෑ දැන් ගම්වල ඔය කුෂිකර්මාන්තයේත් එක්ක තිබුණට ගම්වල නෑනේ මේ නීරවල් වල චීත්ත ගවුන් ඇඳගෙන ඇවිල්ලා ඇඹුල අරන් එන ඒක නාමලිලා නෑ දැන් දැන් ඉන්නේ අමුතු නම් නාම් ලරෙමෙන් නම් වෙනස් කරලා දැන් ඉතින් ඇඳෙන්නේ තින්නේ ඩිනිම පුක පැලෙන්න ඇඳලා මේ නන් ටී-ෂර්ට් එක ඇඳලා බුරිය පෙන්න එහෙම තමයි කෙල්ලෝ ඉන්නේ දැන් දැන් කොල්ලොත් එහෙමයි දැන් කොල්ලොත් බලන්නේ කිල්ලෙක්ව දැක්කහම දැන් ආදරය කරන්නේ මොකටද ආදරය කරන්නේ මූණට ආදරය කරනවා එක්කෝ ලැමට ආදරය කරනවා කන්දකට ආදරය කරනවා පුකට ආදරය කරනවා එක එක ඇඟේ කෑලි වලටනේ ආදරය කරන්නේ ඉතින් ඉතින් මේ ඇඟේ කෑල්ලක් ගෙනියන්න බෑනේ මූණ විතරක් ගෙනියන්න බෑනේ මූණ විතරක් ගෙනියන්න බැරි නිසා මුළු ඇඟම අරයි යනවා විතර ඇඟම අරන් ගියන් පස්සේ අරන් ගිල මේ දැන් කසාද බඳින්න එපා ඉතින් කසාද බඳිනකොට ඔක්කායන රජදවස බමුණු කුරු සිරිතට මේගොල්ලන්ගේ පෝරුවේ නැග්ගනවා ගැහි ගැහි මාමා පොල් ගෙඩිය බෙදලා මේගොල්ලන්ට බුදු සරණයි කියන බුදු සරණයි නෙමෙයි මේගොල්ලන්ට දෙන්න ඕන ඔක්සිජන් ඉතින් මේ ඊට පස්සේ දෙන්නේ ඒකයි දැන් ඊට පස්සේ කසාද බැඳේ කියමුකෝ දැන් ඒ කට්ටිය වෙනම ඉන්නවා දැන් යනවා දැන් ජීවිතේ දැන් අලුතින් කසාද බඳිනේ අය ඉන්නවා ඔන්න ඉතින් අර ඔන්න මට හැමදාම චෝදනාවක් කියලාගෙන මූ රාජපක්ෂර අපරණ බයින්නේ මුට වෙන වෙන දෙයක් නැද්ද මම රාජපක්ෂලට බයින් නෑ කියලා මං හිතාගෙන තමයි අද මේ වීඩියෝ එක කරේ නමුත් මට කියාගෙන යනකොට මේක කියන්න බෑ මොකද දේශපාලනයත් එක්ක හැමදේම සම්බන්ධයිනේ ආදරය සම්බන්ධයි ජීවිතේ සම්බන්ධයි දැන් ඊට පස්සේ ජීවත් වෙන්න බෑ දැන් කසාද බැඳනවා කියමු ජෝඩුවක් කසාද බැඳනාම ඉස්සර වගේ තිවිච්ච ලිහිල් ගතිය ඉවරනේ ඉස්සර නම් දෙන්න හම්බ වුණා හම්බුනට පස්සේ කතා බහ කරා මොනවා සෙක්ස් පොඩක් කරා ගෙදර ගියා ගෙදර ගියන් පස්සේ ප්‍රශ්න නෑ දැන් කසාද බැඳතර පස්සේ මොනවද ළමයි හදනයි ආරේ හම්බ වෙනකත් අහනවා ලැප්තාම බැඳා කොච්චර කල්ද ළමෙක් නැද්ද කියලා අහනවා ඉතින් ඉතින් ළමෙක් හදනවා ඉතින් ළමෙක් හදනවා ළමයාට ඉස්කෝල හොයන්න ළමයාට ඊට පස්සේ මුලින්දල කතන්දර ගොඩයිනේ ඉතින් ජීවත් වෙන්න දැඩි අරගලයක යෙදෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අර ගුරුවරයෙක් නම් රුපියල් 60000ක් ගන්නවා කියමු. 60000ක් ගන්නව නම් ගියක් කුලියට ගන්න. මං කියන්නේ ගියක් කුලියට නැති අය. ගියක් කුලියට ගන්න ඕන. රුපියල් 20000කට ගියක් කුලියට ගත්තා කියමු. ඉතින් 20000යි 40000යි ජීවත් වෙන්න බෑ. ගුරුවරයාට ගුරුවරයයි ළමයයි ගෑණි ඉන්නකොට ජීවත් වෙන්න බෑ. එයා ඊට පස්සේ ටියුෂන් පාරක් කරනවා. ටියුෂන් එකත් මැදි තව ළමෙක් හම්බුනාම. ඊට පස්සේ හවසට ත්‍රිවිල්ලක් කරනවා. රෑට රෑට ආයෙත් පස්සේ. දැන් මෙයා ත්‍රිවිල්ලක් කරනවා. එක්කෝ මොකරි බයික් කඩේක හරි වැඩ කරනවා. කොහේ හරි දනක වැඩ කරන්න නැතුව බෑ. රුපියල් 60000කින් ජීවත් වෙන්න බෑනේ. පවුල් හතරකට. ඉතින් පවුල් හතර දෙනෙකුට. ඒ නිසා එයා ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ පුළුවන්ද මෙයාට? ආදරේ තියනවද එතන? ආදරෙන් කතා කරන්න පුළුවන්ද?
එතකොට අර ඉස්සර අපේ තීච්ච නිදාසත් එක්කනේ ආදරේ ඉන්නේ ආදරේ වචන තියෙන්නේ දැන් එතකොට ආදරේ යුගේ ඉවර වෙලා යුගේ ඉවරන් පස්සේ දැන් තියෙන්නේ මොකද්ද මරා ගන්න යුගේ පොඩ්ඩක් කේන්ටි යනවා එතකොට ඒක තමයි දේශපාලන කියන්නේ ලෝකේ රටවල් වල නම් දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බස් එක ළඟට එනවා ළඟම පාසල හොඳම පාසල දැන් මේ ළඟම පාසල හොඳම පාසල කිව්වට ඒක බයිලනේ දෙයියනේ තමන්ට බැරිමේ කාටනේ ඒ ඒ තර්කය අදාළ වෙන්නේ දැන් උන්ගේ ළමයින්වත් උන් දාන්නේ නැහනේ දේශපාලඥයන්ගේ ළමයව දානවද දැන් ඒ ළඟම පාසල හොඳම පාසල කියලා ඒ ඒ පාසලට එහෙම කරන්නේ නැහනේ මේක බැරිේ කාට දෙන සටන් පාටයක් ඉතින් ඒක නිසා තමයි දැන් ඇමරිකාව වගේ ඩෝල් එකක් දෙනවා ජීවත් වෙන්න බැරි නම් මෙහෙ ඩෝල් එක ඉගෙනක දෙනවා සම්මුර්තිය දෙනවා රුපියල් 5000ක් විතර දෙනවා 3500 5000ක් විතර ඒකෙන් පුළුවන් ජීවත් වෙන්න දවසකට කොහොමද වියදම ආ බඳුරයලෙන් කිව්වා 2500 ජීවත් වෙන්න පුළුවන් නෑ ඒක නිසා තමයි අර එච්.ඒ. සිරිසේන කියන්නේ මොකද්ද එච්.ඒ. සිරිසේන නාඩගම් කාරයෝ කියන්නේ මොකද්ද මේ ක්‍රමයේ වෙනස් කරන්න ඕන කියලා ඉතින් හැමදාමත් දේශපාලයෙන් තොරව කතා කරන්න කියලා ක්‍රමයේ වෙනස් කරන්න ඕන මම මේ ආදරය ගැන කතා කරනකොට මේ මේ පළවෙනි කොටස තමයි මේ කතා කරේ තව කොටසක් තියෙනවා කොටස් ගාණක් අපිට කතා කරලා තියෙනවා ටොප් ෆිට්ලා මගේ YouTube channel එක ගැන subscribe කරගන්න එහෙනම් ජය වේවා bell icon එක click කරන්න